එවරිවන් කොහොමද ඔයාලට මම අද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ ඔයාලට මතක ඇති මම ගිය සතිය දවසක වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මට අසරණ පාසල් යන ළමුන් ඉන්නවා නම් මගේ WhatsApp එකට වීඩියෝ එකක් කරලා එවන්න මම ඔයාලට රුපියල් 5000ක ත්‍යාගයක් ලබා දෙනවා කියලා මම වීඩියෝ ක්ලිප් එකක් දැම්මා ඉතින් කියන්න සතුටුයි ගොඩක් අය මේ වීඩියෝ එක ෂෙයා කරලා තිබ්බා මට සෑහෙන ප්‍රමාණය මම හිතුව වඩා සෑහෙන ප්‍රමාණයක් කතා කරා. ඇත්තට මේකට බොහොම ස්තුතියි. ගොඩක් සතුටුයි. ඒ අතරේ ඔයාලට කියන්න ඕනි සමහර අය හිටිය මං කියලා තිබ්බා වැඩි හිටියටත් ඒ කියන්නේ ළමයි හිටියට ළමයි සලකන්නේ නැති අසරණ කරලා පාරවල් ලයිනේ ඉන්න දෙමව්පියන් එහෙම නැත්තම් ගෙවල් නැතුව පොඩි පැලකට වෙලා ඉන්න දෙමව්පියන්ට බෙහෙත් වේලක් ගන්න නැතුව ඉන්න දෙමව්පියන්ට එයාලටත් කියන්නේ මං එයාලට බෙහෙත් වේලක් ගන්න පුළුවන් විදියට උදව්වක් කරනවා කියලා. එතකොට මේ මගේ වීඩියෝ එක බලලා මම දැනුවත්වම මම දන්න කියන හොඳ ඒ කියන්නේ කිසිම එහෙම අසරණ වෙච්ච නැති ළමයි ඉන්න ළමයි රස්සාවල් කරන අය මට දාලා තිබ්බා මැසේජ් එයාලගේ ළමයි දාලා තිබ්බේ එයාලගේ අම්මා තාත්තා සනීපයි ආධාර කරන්න උදව් කරන්න කියලා. මේ ළමයි හොඳ ජොබ් කරනවා රස්සාවල් වලට යනවා එතකොට මම දන්නේ එහෙම අය මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මම මේ එයාලට නෙමෙයි මම එහෙම උදව් කරනවා කිව්වේ අර වගේ අසරණ වෙච්ච අයට බෙහෙත් වේලක් ගන්න තමයි මම උදව්වක් කරනවා කියලා කිව්වේ. ඉතින් ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන සල්ලිත් කියන්නේ ජොබ් කරන අය එහෙම දාලා තිබ්බා. ඒක ඇත්තටම වැරදි. මම එහෙම අයට කවදාවත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ගොඩක් ඇත්තටම ගොඩක් ෂෙයා කරලා ඇත්තම ජීවිතේ මට පෙන්නපු ගොඩක් අය හිටියා. ඒ අයට මං ගොඩක් ආදරේ. ඒ වගේම වීඩියෝ ෂෙයා කරපු අයට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට පුළුවන් විදිහේ මට ඒ පුංචි දරුවන්ට පොත්පත් ටිකක් අරන් දෙන්න හරි පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. ඒක ඔයාලා නිසා තමයි මට එහෙම හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා මම මේ ගැන දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අද අප්ලෝඩ් කරන්නේ. එහෙනම් ලබන සතියේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.